ආර්ථික සවභාගය කරායනොකුව. ආර්ථික සෞභාගය කරා යන්ඩ දෙසැම්බ පළවෙට කෝවිට්ට එක එන්න කලින් දෙදස් ධානමය දෙසැම්බ පළවෙනිද. නව ලිබරල් නව රිබරල් බදුසාහන ප්‍රතිපත්තියක් අනුගමනය කළ. මේරටේ නව ලිබරල් ආදියෝ කිය කිය ්‍රයි ික්‍රම් සිංහමමාත්තයට බෙන්න්නට රයිල්ලික්‍රම් සිංහමමාත්තයවත් නොරපු. ලිබරල් දැවන්ත බදුසාහන ප්‍රතිපත්යක් මේරටේ ධනකුවේරයින්ට ලබාදුන්නේ ටාේ රජපක්ෂ හත්මය දස් ධහන මේ දෙසැම්බ පලවෙද. මොකද බලාපොරොත්තුනි බලාපොරොත්තු වන්නේ දැවන්ත ආර්ථික වර්ධනයක් මොකදද ප්‍රතිපල්ය මේ සංඛාලය කනපාත්තම හිතුම කියනවා පළවෙනි මාසතුනේ රටේ ආර්ථික වර්න වේගේ රින්න එකයි දසම හයයි කියන එකන කෝවිට් එක එන්න කලේ මාර්ත විතිස්සක වෙනකොට ඒ අනුව ඒ බදුසාහන ප්‍රතිපත්වයක්ත් හරා දීපපු අර ඉංග්‍රීසියන්ක කියන ස්ටිමියෝලස් පැකේජ්ජ එක බූම රැංගයක් වෙලා තියන. කි ම ප්‍රති ල බාගන්න ර්ික ෂත්‍ර හැකවක් ලබලන කෝවිඩකට පෙරම රටේ ආර්ථිකය රිනවෙලා තියෙනවා. දැන් ඇත්තටම ආර්ථිකය ගැන ගත්තුත් අදවෙනකොට මේ වසතු ලා අපපොහෙරල බැලිවාම රජ්‍ය ූල්ලයේ බිද වැඩල තියෙනු. අපගේ සංචිත ප්‍රමාණය පහල ගහිල්ල තියන, ආර්ථික සංඛයාාලයකන පිළිබඳ පරස්පර සංඛ්‍යලයක නිදිරිපත් කල තියනු. මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳ නිල සංඛ්‍යයාලයක නිදිරිපත් කරන. ංකයාලයකන දෙ පාර්තමතු අපපෝසත් වෙලා තියවා. දෙවැනි තුන්ගෙන කාර්තුවල රටේ ආර්ථික වර්ධනයගැන පුරෝකතනයන් කරන්න. ඒගේ මහ බැංකුව කියලා තියෙනවා රටේ මුල වාර්ික වර්ධනය ගොල් පුරෝගතනයන මේ වවසරේ රිණ එකයිදසම හතයි කියල. නමුත් පාර්මේටතුව මුදල් අමාත්‍යේශේ ඉදිරිපත් කරපු සංඛයාාලයකන දිහ බැලූහම. අපිට පේනවා ධනාර්ථික වර්ධන වේගයක් තියනවාගේ තමයි එම සංඛයාලයකනවලතිය. ඒ අනුව මේ සංඛ්‍යලයකන ඉලක්කං. විද්‍යාවල් මගින් රටේ තිබෙන බලගතු දැවන්ත රාජ්‍යමූල්්‍ය අර්ු දේවත් විදේශනාය අර්බු දේවත්. ඒ වගේ රටේ ආර්ථක අර්බු දේවත් සඟවන්න බෑ අධ ආර්ථිකය හම්ම ක්ශේෂත්‍රයක් විෂිර්මාන්තය කර්මාන්ත සේවා මෙ හම ශේෂත්‍රයක් මද රිනාවර්ධනවේගයක් කරාග ඉන්ටයෙන. ති මේකට කියනවා කෝවිඩ්ඩක තමයි හේතුව කියලා. අපි දන්නවා. අපේ ජනාධිපතිතුමා මාර්තු දහට වෙන්ඩ මේ වසරේ ප්‍රකාශ කලා. විසි අට දෙනෙක් මියගියාට රට වහන්න අවශ්‍යතාවයක් නෑ. පන්දදාහක් යුද්ධෙ මැරිච්ච ටලමනා කරණය කරපු ඇය අපි. එනිසා අපි මේ ප්‍රශ්නය කළමනා කරනවා කරනවා කියලා. බොම එඩිතරෝ ප්‍රකාශ කළ මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තු විසුරවා හැරමෙන් පස. දින තුනයිගිය රට වහන්ඩ වුණ. රට වහලා තින පනස් දෙක් රට වහන්න සිද්ධ වුණ. ඒහලා ඒක මර්ධනය කරන්නටයුතු කිරීමගෙන් අපි ස්තුතිවන්තවයනවා බලධාරීට රජයට. ප්න ඉට පස මොද කළේ අපප්‍රේල් දහනම් මේ සෞඛ්‍යෑමත්තුමිය ඇතුළු අය ප්‍රකාශ කළ සුභ ආරංචියක් තියනු කෝවි් මර්ධනය කලා කියරීම. ඒ කරලා කටගන්නකොටම මතු වුණ වැලිසර ඒ නාවික හමුදා කඳවුරේ කෝවිට් පොකුර. ඉලාන්න මතුුණ වැලිකන්දෙ කඳ කාඩුවල කෝවිට් පොකුර. මේ විතියට ඒ වර්ධනය වෙලා ගිය. ඉට පසේ කාටත් මේක අමතක වෙලාගිහිල්ල මහචන්දෙ වෙලාවෙේ කෝවිට් ජයගත් රටක් හැටියර් තමයි. අපේ ජනතාවට පෙන්ල දුන්නේ ලෝකේ හොඳටම මේ වැඩේ කරේ අපි කියලා වගාඩම්බර් ප්‍රකාශ අපිට ඇරු. ජනාධිපොතිතුමා මේ වසරේ සැප්තම්බ විසිතුන් වෙන්ද අන්තර්ාය හරක්සත් ජාතින්ගේ සමුලුවඇර ඇමතුවා. එක්ස ජාතිීන්ගේ සමුලුව අමත තුමකිවමකක්ද. අපි ජයග්‍රාහිීව කෝවිට් මර්ධනය කළ රටක් වම්හ කියලා එතුමාකිව්වා. මේ එක්සත් ජාතින්ගේ සංගමයට සමුලුවට දැන දුන්නම්. අපි කෝවිට් මර්ධනය කළ රටක් කියලා. හැරල බලනොකොට දින ගණනාවයිගේ. ඔක්ටෝම්බ හතර වෙනකොට මේ රටේ දැවන්ත කෝවිඩ රැල්ලකට මඟ පැඇතුවා ඇයි මේ මේකට ඇත්තරම දැම් මේ අප සමාජ මධ්‍ය දාලාවල හොඳ වචන දෙගත්වීවා මොකක්ද එකත් තමයි වසංගතය වසන්තයක් කර ගත්තා ඒවගේම කොරෝණාව ගරාණාවක් කර ගත්ත කිය. විශේෂයෙන්ම මේ මූුණාවරණ ගෙන්නීම ඒවගේම විසබී ජාරණය කරන දේවල් ගෙන්නීම ඒගේම විදශ රටවල්ල කොට වෙලාලන්න අංසක මිනිස්සු ලංකාවට ගෙනනීම මේ හම්ම දෙයක්ම ජාවාර්මක් බවට පත් වා. ඉහල ගනේ ව්‍යාපාරිකයන්ට ව්‍යාරික ආයතනවලට නීතිය ක්‍ර්‍යාත්මක වුණේ නෑ. අඩුමගාන බ්‍රැන්් රික්ස් පොකුර කියලා කියන්නත් බයවුණ. එක මිනුවන් ගොඩවුණ. ඒවිදියට ඉහලගනේ අයට පරීක්ෂණයක් අද වෙනකන් කරලානෑ නීතිපතිවරයා කීපවතාවක් මතක්ලතියවා. මේ පාලොස්දාකට අධි පිරිසක් කොරනාවට ගොදුරුවවෙච්ච කාරණ කටයුතු පිබඳ පරීක්ෂණයක් නැති රටක. අහින්සක මිනිසුන්ගේ මූුණාවරණ ගැන පරීක්ෂණ කරන්න. කෝමතු රටේ පොලිසිට හැකියාව ලැබෙන. මේක ඉතාමත්ම බරපතල පයනක තත්ත්වයක් අද වෙනකොට රටේ හම්මාතකින් පැතිරල්ලා ගේල්ලා වයිත ජයරුවන් බන්ඩාර කිව්වාම මේ දම් පාලනය කරන්න බෑ කොලම නගර ඇතුර කියලා ඔුට පදවයාහිමි කිරීම ඒ ප්‍රශ්නේශි දෙන්නේ මමාධ්‍ය සදර්ශනලින් ඒ ප්‍රශ්නේශි දෙන්න. විද්‍යාත්මක ප්‍රවේශයක් රටට දැන්වත් අවශ්‍යයි මේක ඉදිරියටගෙන. ඒවගේම තමන් විකෘති කරන ලද දත්ත වලට තමම්ම වසඳවීම විසින් තමයි මේ අර්බුදේගිය එක්සත්ජාතිීන්ගේ සංවිධානය දක්වාම ගමන් කළේ මේ අර්බුදේ බව ප්‍රකාස කරන්න ෝන්.